ඕකර්ජ කාය එමනන්නම් රූප කාය. දැන් මේකට මනෝමය කාය කියනවා, නාම කාය කියනවා, කර්මජ කාය කියලත් කියනවා. තුනම එකයි. කර්ම බීජ තැන්පත් වෙන නිසා ඒක කර්මජ කාය. නාම කාය, මනෝමය කාය, කර්මජ කාය කියනවා. දැන් මේ තුනම එකයි. ඊට පස්සේ චිත්තජ කාය කියනවා එක වෙන එකක්. රූප කාය නම් කර්ජ කාය කියන එක තවත් එකක්. ඔබට අල්ලන්න බලන්න ස්පර්ශ කරන්න ඉමින්න පුළුවන් රූපකාය. දකින්න බලන්න ඔක්කොම කරන්න පුළුවන් රූපකාය. ඇහැට කන්ට නාසයට දිවට කයට හයටම අරමුණු වෙන්නේ ওই රූපකාය. මනෝමය කාය එහෙම අල්ලන්නත් බෑ, බලන්නත් බෑ, දකින්නත් බෑ, තේරුම් ගන්නත් බෑ. ඉන්ද්‍රිය ඥානයෙන් එහා ගිය අටිඉන්ද්‍රිය ඥානය. යථාභූත ඥාන දර්ශනයක් ලැබුණාම මනෝමය කාය තුල තියෙන කිරණ වලල්ල දකින්න. ඕරායක දකින්න. ඒක ඉන්ද්‍රිය ඥානයක් ඇහැට ලකින්න බෑ. ඒක අටිඉන්ද්‍රිය ඥානය. හතරවෙනි ඇසට දකින්න ඕනේ දෙයක්. යම් දෙයක් හදලා ඇතුළට ගත්තාම අනුසය හැටියට ආසය හැටියට මුල් බැහැ ගත්තාම ඒක ගතියක් බවට පත් වෙනවා. හොඳ යහපත් ගතියක් බවටත් පත් වෙන්න පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ, ආදේශ, අමෝහ, අලෝභකේ දේශක් ඒවා යහපත් ගති. අනිත් පැත්තේ නරක ගතියකුත් තියෙනවා. තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාකලොත් අර ව්‍යාපාදේ, අර මිහින්තාව. ඔය වගේ දේවල් ඔක්කොම හිටිනවා. ඒ වගේම ප්‍රියදේට ඇලෙන ස්වභාවයක් ආවොත් ඔය විෂම ලෝභයේ දැඩි තණ්හාව, දැඩි ආසාව තියෙන ඒකත් පුරුදු කරපු ගතිය. තරහ වෙන ගතියක්, ගතියක් පුරුදු කරලා හදාගත්. කවදා හරි කොහේදී හරි තරහක් Tamanට ඇති වුණා නම් කල්ප කාලයක් මනෝමය කාය තුල මතක සටහනක් හැටියට මුල් බහින්. කල්ප කාලයකට පෙර සේරිවාණිජ ජාතකයේ සේරිවාණිජ වෙලෙන්දයි කච්චපුට වෙලෙන්දයි බෝසත් වෙලෙන්දා එක්කෙනෙක් කච්චපුට සේරිවාණිජ වෙලෙන්දා දේවදත් දෙන්නම වෙළඳාම යනවා. සේරිවාණිජ වෙළඳ තමයි ඉස්සර වෙලා ගියේ. ගිහිල්ලා පරණ ගරා වැටිච්ච වලව්වක් තිබුණා. ඒගොල්ලන්ට මොකවත් දෙන්න දෙයක් නැහැ. තලියක් තිබුණා. මෙන්න මේක අපි මේ උයා පියාගෙන කෑ තලිය. මෙච්චරයි අපිට තියෙන එකම වත්කම. පුළුවන් නම් මේක අරගෙන මොනවා හරි බඩු ටිකක් දෙන්න. සේරිවාණිජ වෙළඳ දලි ගැවිලා නමුත් ඉරක් ඇඳලා බැලුවහම මේක රත්තරන්. කට්ටකමක් ඇති වුණා. මෝහයක් ඇති වුණා. බඩු ටික ටිකක් විකුණගෙන ගිහිල්ලා බඩු සොච්චමක් ඉතුරු කරගෙන ඇවිල්ලා තලියක් තරම් යනවා කියලා ගියා වතුරු බඩු ටික විකුණගෙන. ඊට පස්සේ තව විනාඩි ගානකට පස්සේ ආවත් බෝසත් වෙලෙන්ද. ඇහිලා බෝසත් වෙලෙන්දටත් මේ අය කිව්වා මෙහෙම. බෝසත් වෙලෙන්ද ඉරා ඇඳලා බැලුවහම බැලුවා මේක රත්තරම්, මේක වටිනවා. මේ තමන්ගාව තියෙන බඩු ටික වගේ සිය ගුණයක් වටිනවා. බඩු ඔක්කොම ටික දීලා රත්තරන් තලිය අරන් ගියා. ඉස්සෙල්ල රත්තරන් තලිය හම්බුනේ සේරිවාණිජ වෙළෙන්දටනේ. තමන්ට මේ තලිය නොලැබීමේ ද්වේෂය බෝසත් වෙළෙන්දත් එක්ක තරහක් ඇති කරගත්. ඔය තරහ තමයි 550 ජාතකයේම මුළු අතීත කාලෙම ආවේ. බුදු වෙන අවස්ථාවේ දේවදත්ත වෙලා ඔය වෛරය ගිනා. බුදුහාමුදුරන් හිතේ මොන වෛරයක්වත් තිබුණේ නැහැ. දේවදත්තගේ හිතේ තමයි ඔය වෛරය දිගටම ජීගිනා. දැන් කල්පනා කරගන්න ඕන මොන හෝ හේතුවක් නිසා ඔබට තරහක් එනවනම්, තරහ ගන්නවනම්, තරහ වෙනවනම්, තරහ ඇවිස්සෙනවනම් මේක අතීතයේ කොහේ හරි මුලක් තියෙනවා. හේතුවක් නැතුව ඵලයක් නැහැ. මේ ඵලය තරහ ගත්තේ ඵලයක්. හේතුන් පටිච්ච සම්භූතං හේතුවක්. ඒ නිසා මේ හේතුව මේ තරහ තමාන මොහොතෙම ඥානුසති, මරණානුසති, බුද්ධානුසති වඩලා මේක කපන්න. කපන්න පුළුවන් ඔබට. ඕනෙම කෙනෙකුට කපන්න පුළුවන්. මෙතන ඉන්න සියලු දෙනාට තරහ එන්න පුළුවන්. තරහ එන එක සාධාරණයි. තරහට හේතුවක් තියෙනවා. හේතු අයින් කරන්න ඔබටයි පුළුවන්, වෙන කාටවත් බෑ. මම තරහ ගන්නෑ. මම මෙත්තානුසති, මරණානුසති, බුද්ධානුසති වඩිනවා. මේක කළොත් ඒ ගමන ඒ කතාව එතනින් ඉවරයි. විෂම ලෝභයක් දැඩි තණ්හාවක් එන්නේ තමන්ගාව තියෙන ගතියක් නිසා. අපි මේ විෂම ලෝභයට දැඩි තණ්හාවට ආවොත් අපි උපාදානයක් සිද්ධ වෙනවා. අපේ ඇතුළාන්තයේ රාගමලෙන් කිලුටු වෙනවා. අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වැඩුවොත් මිදී නිදහස් වෙනවා. මිදී නිදහස් වෙන්නේ අකුසලයෙන්, පාපයෙන්, අවිදෙන්. අසාධාරණ පින්කම් කළාට දන් දුන්නට භාවනා කළා ඇඟදීම් පිටකිදීම කසින භාවනා කළාට එහෙම ඕක වෙන්නේ නැහැ. කුසලය උපසම්පදා වෙන්නේ නැහැ. අතීත ගතිපොදිය විපරිණාමයටපත් වෙමින් යනවා. අතීත ගතිපොදියට වර්තමාන මොහොතේ අලුතෙන් එකතු කරගත්. සතර කමඨහන් කරලා කරන්නේ අලුතෙන් අනුසය එකතු වෙන එක න අනුසයති. අලුතෙන් එකතු කර ගැනීම නවත්වන එක තමයි අපිට කරන්න පුළුවන්. අලුතෙන් එකතු කර ගැනීම නැවැත්තුවොත් අතීතේම විපරිණාමයට පත් වෙලා දින හතකින් ගෙවිලා යනවා. දින හතක් තමයි මේ ජීවිත කාලය, ආයු කාලය. අද අලුතෙන් එකතු කරගත්තොත්
දිනහට ආයි දිනහට බවට පත් වෙනවා. තව දිනහතකින් වැඩි වෙනවා. අනුසය න අනුසේති කිරීම තමා වර්තමාන මොහොතේ අපිට කරන්න පුළුවන් එකම දේ. බද්දේ කරත්ත සූත්‍ර පහකම කිව්වා එත්ත එත්ත විපස්සති පච්චුප්පන්නංච යෝ ධම්මෝ. යෝ කියන්නේ යමෙක් වර්තමාන මොහොතේ මේ ධර්මතාවය අනුගමනය කළොත් එත්ත එත්ත ඒ වර්තමාන මොහොතේම උපදින තැන විපස්සති වෙන් කර කර ප්‍රහාණය කරලා අස් කරන්න ඕන අනුසය. ඒ සඳහා තමයි සතර කමඨහන් කරන්න ඕන වර්තමාන මොහොත. පින්කම් කළාට සිල් රැක්කට සමාදන් වුණාට දන් දුන්නට යහපත් වැඩ කළාට සමාජ සේවා වැඩ කළාට නිවන් දකින්න ඒක හොඳයි. පැවැත්ම පවත්වාගෙන යන්න සුගති ලෝකයක කාම ලෝකයක උපදින්න හොඳයි. කුසලයේ පූර්ණ වෙන්න නම් නිවන් දකින්න නම් වර්තමාන මොහොතේ උපදින්නට එන අනුසය වර්තමාන මොහොතෙම න අනුසයති කරන්න. ඒ සඳහා කරන්න පුළුවන් කළ යුතු එකම දේ තමයි සතර කමඨහන් අනුසති හතර නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්වත් වර්තමාන මොහොතේදී හුලං ඇද්දට පිට කළාට වැඩක්. බඩ බිම්බීම හැකිලෙන් බැලුවට වැඩක්. සිල් රැක්කට සිල් සමාදන් වුණාට වැඩක්. සිල් රකින්න එක හොඳයි, අපි නරකයි කියන්නේ නැහැ. සිල් රකින්න එක පන්සිල් දස සිල් ආම්නේ සිල් උපසම්පදා සිල් හොඳයි පැවැත්මට. නිවනට උපකාර වෙන්නේ පටිවිරතෝ හොති. තරහක් තමන්ට ඇති වුණා නම් කල්ප කාලයක් මනෝමය කාය තුල මතක සටහනක් හැටියට මුල් බහින්න. අලුතෙන් එකතු කර ගැනීම නවත්තන එක තමයි අපිට කරන්න පුළුවන්. අලුතෙන් එකතු කර ගැනීම නැවැත්තුවොත් අතීතයේම විපරිණාමයට පත් වෙලා දින හතකින් ගෙවිලා යනවා. දින හතක් අද අලුතෙන් එකතු කරගත්තොත් දින හත ආයි දින හතක් බවට පත් වෙනවා. තමයි මේ ජීවිත කාලය ආයු කාලය. නිවනට උපකාර වෙන්නේ පටිවිරතෝ හොති.